ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අයවැය කතාව සිදු කරමින් සිටින අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභා ගැබෙන් පිටව ගියා. මුදල් අමාත්‍යවරයා විසර්ජන පනතේ බිලියන 3900ක් ණය ගැනීමට අපේක්ෂා කරලා තිබුණා. අයවැය ලේකම් ඉදිරිපත් කරමින් ඔහු කියනවා තවත් බිලියන 3400කින් ණය ගැනීමේ සීමාව වැඩි කරන්න කියලා. එනිසා ඔහු ඉදිරිපත් කරන ආර්ථික ඛේදවාචකේ පාපොච්චාරණයම යලි දිගුවක් තමයි ඔහුගේ අයවැය යෝජනා තුළ සමන්විත වී තිබෙන්නේ. ගිය අවුරුද්දේ අයවැය යෝජනා තිබුණා 120ක්. ඒ 120න් 90කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ආදායම් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණයක් නැතුව ඔය බලාපොරොත්තු වෙන ආදායම නම් ලැබෙන්නේ නැති බව සහතික කළ කියන්න පුළුවන්. මේ අතර ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු අයවැය යෝජනා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා. බුදුදහම පදනම් කරගෙන ආරම්භ කරපු කතාව අපි දකින්නේ බුදුදහමට කරපු නිග්‍රහයක් හැටියට. දැන් දිගින් දිගටම අයවැය කතා කරා අපායක් ගැන. හැබැයි අපායක් ගැන කිව්වේ පාලකයෝ ටික දිව්‍ය ලෝකයේ ඉඳගෙන. ඇයි මේ ලබා දෙනවයි කියන ජීවන වියදම් දීමනා අප්‍රේ මාසයේ ඉඳලා ලබා දෙන්නේ. මොකද අප්‍රේ මාසයේ ඉඳලා ලබා දෙන්නේ දේශපාලන කාලසටහනට වඩාත් යෝග්‍ය වෙන නිසා. මේක නරි නාටකයක් නරි නාඩගමක්. ජනාධිපතිරය පැහැදිලිව කිව්වා මේ එන වසරේදී මැතිවරණ වසරක් කියලා. බෙද මැතිවරණේ ඉලක්ක කරගත් අයවැයක්ම කියලා අපි දකින්නේ නෑ. වර්තමාන රාජ්‍ය ශ්‍රේකයට වැටුප් පැටි කරන යෝජනා කරද්දී අපි රාජ්‍ය ශ්‍රේ පුළුල් කිරීමට කිසිසේත්ම යෝජනා නොකරන්නේ. රජයේ සේවකයන්ට රුපියල් 10000ක දීමනාවක් ලැබෙනවා. හැබැයි අප්‍රේල් මාසයේ ඉඳන් ඒ අතර මොකද්ද වෙන්නේ? වැට් එක දැනටම ගහලා 118ට බදු කිසිසේත් අඩු කරලා නෑ. ඒක සමහර කරුණු ආර්ථික ඉදිරිගමනට හොඳයි. බුරු රැවටීම් නැති ආලවට්ටම් නැති සත්‍යවාදී අයවැයක්. වගේම රට හද වැඩපිළිවෙලක් මේක ඇතුලේ තියෙනවා. ආර්ථික විද්‍යාව වෙනුවට ඉදිරි මැතිවරණ පමණක් ඔලුවේ තියාගෙන හදපු අයවැය බිලියන 3500 තිබුණු ණය සීමාව 7800 දක්වා දෙගුණයක් වැඩි කරලා තියෙනවා. භයානක 2022 නුදුරු අනාගතයේ යලි බිහිවීමේ අවදානමක් මේ අයවැයෙන් බිහි කරලා තියෙනවා. මේ අනාගතයේ පුපුරන්න තියෙන බෝම්බයක සේවානූල ගිනි තැබීමයි අද සිද්ධ කරේ. ඉතින් බැලු බැල්මට මේ බොහෝ කාරණා ගිය පාර අයවැයත් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නැති බවක් පේනවා. ඉතින් එතුමා ඇවිල්ලා ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුල තියෙන්න ඕනේ. සුරංගනා කතා, ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒ ප්‍රායෝගිකව බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. අයවැය ගැන අදින්නේ කරන්න ඕන පොඩක්. එකපාරටම ඉතින් දුක් ගාලා කියන්න බෑනේ. ආමල් මන්ත්‍රීතුමා කිව්වා මේ පාර ටිකම යන්නේ තියෙන්නේ වැඩක් නැහැ කියලා මේ අයවැය. ඔය ඉතින් ඒ මතේ යගෙන. පක්ෂයක් විතරින් මේ මතේද ඔබට? මේ පක්ෂේ දැන් මතේ තාම ගත්තේ නැහැ. අපිට සහයෝගය දෙන්න පුළුවන් හැම අවස්ථාවකම සහයෝගය දෙනවා. දෙන්න බැරි දේවල් වලට දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කිව්වනේ අපාය බාරගත්ත කියලා. මට කනගාටුයි ජනාධිපතිතුමාට අපාය රජුරු සල්ලි නැහැ කිව්වනේ. දැන් ඕන්තර සල්ලි තියෙනවනේ මේ අයවැය හැටියට. ආයි චන්ද කල් දාන්න බෑ. මේ අයවැය අපි දකින්නේ ලොරි චැසියකට 3 wheeler රෙන්ජිමක් හයි කරලා ඇස්වැන්දුමක් කරපු අයවැයක් හැටියටයි. අයවැය යෝජනා නරකයි කියලා කියන්න බෑ. ඔතන වැදගත්කම තියෙන්නේ අයවැය යෝජනා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවාද කියන එක. තාමත්ම දරුණු ප්‍රතිව්‍යුහගත කරකරට ආර්ථිකය ලක් කරන්න ඕන. රට ගැට ගහලා තියෙන ලනු චේන් කඩන්න ඕන. මෙතන පුද්ගලිකාංශයේ වැඩි හරියක් මෙතන ඉන්නේ 90ක්. පොර ඒ කට්ටියට 10000ක් හරිය වැඩි කර ගන්න පුළුවන් වෙයි. තාමත්ම අමාරු තැනක ඉඳන් තමයි ජනාධිපතිවරයා මේක කරේ අපි කොහක වෙන්න ඕනේ නැහැ. මොකද වැට් එක වැඩි කරලා තියෙනවා 18 දක්වා. ඒ වගේම ඉන්ධන මත වැට් එක එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනවාරි පාඩින් ඉඳන් ඉන්ධන මිල අනිවාර්යයෙන් වැඩි වෙනවා. එතකොට රජයේ සේවකයන්ට 10000ක් එහෙන් අරගෙන මෙහෙන් වැඩි කරලා තියෙනවා. නෑ නෑ ආයෙත් ආයෙත් පස්සේ පස්සේ පොඩි පස්සේ ප්ලීස් පස්සේ